लग तेरने बहुत कटे यहाँ की रात के नके कुमाक अब साथ रहे ना बंदा अलग वासने विद्यता आज पुतुजन परमुने कार्यालय आरंभ करेला फलात्पाल आयतना विसरोला तिब्बा यायतना वाली विये तु सेवावन ये लबादी तु देशुपाल नायकत्वे अबे सभापति तुम्हारा देपुल ऐतिलु मंत्री कांडे वगैरह अपेक्षक अपेक्ष तुम्हारा सामग्र मे आसने जनता वर लबादी नकारी तु किरी बिल बंद पक्षे भी नहीं अब साथ रहे ना ये वगैरह तुम्हें अबे आदरी हम बताते ओब निरंतरी महिंद राजभक जनाधिपति तुम्हारे जैक ग्रहण वाले दायक वेच दिमोपिया इतिहास दिदास पहे महिंद राजभक जनाधिपति तुम्हारा जैक ग्रहण करमण कोट ओब खलुद्र डिस्ट्रिक्ट के जैक ग्रहण करना वगे मैं आसे ने तुने सुविशाल जैक ग्रहण लगवा दूंगा ये वगे बताई दिदास नामे पहलवे ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශ්වාස කරනවා. ඒ වගේම 2019 20 වෙනකොටත් ඔබේ විශ්වාසය තහවුරු කරමින් සෑම විටම වමේ දේශපාලන කඳවුර ජයග්‍රහණය කරවන්න කටයුතු කෙරුවා. අනිත් පැත්තෙන් අපි පිහිටවපු ආණ්ඩුවල සංවර්ධනය මේ ගම්වලට ගේන අපි කටයුතු කළා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 ජනාධිපතිවරයා වෙනකොට भंडारगाम प्रदेश में आसने में डिस्ट्रिक्ट के ग्रामीय प्रदेश अब बड़ पद बुलाती है इधर ऐसा मत पटु पार वालती है मेरे तो ऐसा कहता है आधे वेड़ कोटा पार वालती के है दिला विदुली लबिला इधर मत संगवार के आसने अब बड़ में भंडारगाम आसने परिवार तने बुलाती है ये वाकी मत मैं खालू तेरे डिस्ट्रिक्ट के एक महिंद राजपक्ष जनाधिपतिमा के हित है विश्वास है विश्वास है तुल तुम्हारे आंडू मे डिस्ट्रिक्ट के तुल एक ना संवर्धन का प्रतिपाल अद देशपाल वशेन मेरटे युद्ध जयग्रहण वगेम संवर्धन फिलिप वैरति मत जनता वो निर्माण एक उत्साह वैरति मत වැඩ පිළිවෙල අද ඊ ආරම්භ කරපු එකක් නෙමෙයි ඉතිහාසෙින්නම් අපි දැක්කා ඉතිහාසෙින්නම් අපි දැක්කා එකෙසේ වෙතත් අපේ ආණ්ඩු තුලින් නිරන්තරයෙන් මෙරටේ ගමේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පිනි හිටින් අපි කටයුතු කරලා තියෙනවා අද විපක්ෂය මතයක් ගෙනියන්න උත්සාහ කරනවා මේ පොදු ජන පෙරමුණ මැතිවරණයට විරුද්ධයි කියලා මේ මාලිගම් තුමා නිරෝධමත් තුමා उत्साह कराने में बहुत वो जानते रह पाया है नहीं विवाह की मकीन किया है माइंड राजभक जनाधिपति तुम्हा मगे दांता कि देशपाल इतिहास है तूने अभी ऐतुमा निरंतरे महाजनता वादन लड़की बुनाए की अबे देशपाल इतिहास है हम संदिस्ताने में जनता वाद देख कर गोटने गुरी अभी सैम विटमा මැතිවරණ වලට ගිහෝ දේශපාලන පක්ෂයක් සහ බලවේගයක් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට චෝදනාව තිබුණේ මැතිවරණ වෙලාවට කලින් දිනවයි කියලා අපිට මතකයි දා විපක්ෂය පාර්ලිමේන්තුවේ කතා කරේ ඇයි මේ වෙලාවට කලින් ඡන්ද දෙන්නේ කියලා එහෙමයි දා චෝදනා කරේ එදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන සංධානය කිසි දවසක මැතිවරණ වලට බය නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕනේ මැතිවරණ එක ජයග්‍රහණයේ සහ පරාජය කියන එක ජනතාව සතුවතියි අපිට අපේ පාක්ෂිකය විශ්වාසයි අපිට අපේ ජනතාව විශ්වාසයි එහෙනම් අපි දේශපාලන සංධානය බලවේගයක් විදියට දේශපාලන පාක්ෂයක් විදියට කිසි දවසක අපි මැතිවරණ වලට බය වෙන්නේ නැහැ සහ මැතිවරණ කල්දානවට අපි එකඟ වෙන්නේ නැහැ මේක තමයි අපි විශ්වාස කරන දේශපාලනය එදා එල්ටිඩි ත්‍රස්තවාදයෙන් උතුර මුදවගෙන උතුරු මැතිවරණ තියෙනකොට සමහර දේශපාලන පක්ෂ නායකයෙක් කිව්වා මහින්ද මහත්තයා නෑ ඡන්දේ තියන්න එපා මේ වෙලාවේ උතුරු ඡන්දේ අපිට දිනන්න බෑ කියලා කාරණා. බෑතුමා එදා කිව්වේ නෑ මම රට එක්සයිසත් කරලා දුන්නා. යුද්ධය අවසන් කරලා දුන්නා. දැන් ජනතාවට බාර දෙන්න ඕනේ තමන්ගේ පළාත පාලනය කරන දේශපාලන නායකත්වයේ තෝරගන්න. අපි මැතිවරණයට ගියා.
ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි කියන අපි හොඳටම දන්නවා පරදිනවා කියලා මොකද අපිට උතුරේ දේශපාලනය කරන්න කාලයක් තිබ්බේ නැහැ අපි පරාජය වුණා හැබැයි අපි මැතිවරණේ තිබ්බා අපි මැතිවරණේ තිබ්බා එදා බොහෝ වෙලාවට ජාත්‍යන්තර සංවිධාන රටවල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කතා කරුවේ අම්මේ තාත්තේ මැතිවරණය ගැන මැතිවරණ තියන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා වෙ අද ඒ සංවිධානම ප්‍රජාතන්ත්‍රවාදය කියලා කතා කරන්නේ අරගල ගිරීමට දෙන අයිතිය. ඡන්දෙ එහෙම නෙවෙයි. දැන් ඡන්දෙ කල් දාලා තියනවා කියලා කිසිම ප්‍රජාතන්ත්‍ර සංවිධානයක් මුකුත් කියන්නේ නැහැ. හැබැයි අරගලයක් පාලනය කරනවා කියලා කිව්වොත් ජන ජීවිතේ අඩාල වීම වළක්වන්න හමුදාව හෝ පොලිසිය ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වොත් එහෙමත් නැත්නම් ආර්ථික කේන්ද්‍රස්ථාන රැකගන්න ජනතාව රැකගන්න ආණ්ඩුව කටයුතු කරනවා කියලා කිව්වොත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී වැලැක්වීමක් විදිහට තමයි දකින්නේ. ඉතින් මේ කාරණේ පිළිබඳව අපි තේරුම් ගත යුතුයි. මේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අපි තේරුම් ගත යුතුයි. අපි පක්ෂයක් විදිහට වැඩ කරලා තියෙනවා. අපි ආඩම්බර වෙනවා. අපේ මන්ත්‍රීවරු ගමට යන්නේ වැඩ කරපු දේශපාලන පක්ෂයක් විදිහට. අපි ගම සංවර්ධනය කරලා තියෙනවා. මේ රටේ ජාතික පාසල් පද්ධතිය තුල ඉඳන් ග්‍රාමීය ආර්ථික සංවර්ධනය දක්වා ගම නැගුම දිවි නැගුම ජාතික සවිය පුරණගම මෙසියල්ලම එදා ක්‍රියාත්මක කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වයෙන්. අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහෝ දේවල් කරනවා. කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාකෘති ආරම්භ කෙරුවා. ගමේ පාරවල් ටික හැදුවා. COVID-19 වසංගතය දෙක්ක එදා බොහෝ දෙනෙක් ඉල්ලුවේ එන්නත ගනලා ජීවිතේ බේරලා දෙන්නේ කියලා. සමහර රටවල් වල බලාගෙන ඉන්නකොට මිනිස්සු මැරලා වැටෙනවා. ගිනි තියන්න ඉඩ නැතුව මලමිනි ගංගාවල පා කරනවා. ඒදීදීත් ඕන්නෝගේ ආර්ථිකය රැකගත්තා. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තිබ්බ එක විකල්පයයි. ජීවිත බේර ගන්නවද ආර්ථිකය බේර ගන්නවද කියන කාරණේ. එහිදී එතුමා ගත්තු තීන්දුව තමයි ජීවිත දික බේරගමු අපි කියන කාරණේ. අපි වැරදි තීන්දුව අරගෙන තියෙනවා. පිටා කියන්නේ නැහැ. අඩුපාඩු තියෙනවා. ඕනෑ වාණ්ඩුවක අඩුපාඩු තියෙනවා. පොහොර තීන්දුව නොගත්තනම් හොඳයි කියන මතය තමයි අපි පක්ෂයක් විදිහට ඉන්නේ. මේ වෙලාවෙත් පක්ෂයක් විදිහට අපි ඉදිරිපත් කරේ යෝජනාව පොහොර තීන්දුව නොගත්තොත් හොඳයි කියන කාරණේ. හැබැයි නායකයෙක් වුණාම ඒ නායකයා තීන්දුව తీරන ගන්නවා. හැබැයි සත්භාවේ පොහොර තීන්දුව අපි විශ්වාස කරන ගෝඨාභය මහත්තයා ගත්තේ ගොවියන්ට අසාධාරණයක් කරන්න නෙවෙයි ජීවත් වෙන මහජනතාවට සාධාරණයක් කරන්න. සෞඛ්‍ය සම්පන්න සමාජයක් හදන්න. මේ ගත්ත ක්‍රමවේදය තුළ සක්‍රියාත්මක කරපු ක්‍රමයේ තුළ යම් පසුබෑමක් කරලා තියෙනවා. ඒ දේශපාලනික වශයෙන් අපට බලපෑම. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියේ සෑම විටම ගෝවිය දීවර කම්කරුවා ආරක්ෂා කරගෙන ඉදිරියට යන දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ. අපි වගකීමකින් කියන අපේ ආදරය අම්මේ තාත්තේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්දානයේ සෑම විටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන දැක්ම චින්තනය ආරක්ෂා කරන්න කටයුතු කරනවායි කියන එකත් අපි ඔබ තමුන්නාසයට පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ පැහැදිලිව අපි කියන්නේ අපි දේශපාලනික වශයෙන් ගොඩනගින්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැක්ම එක්ක. ඒ දේශපාලන දර්ශනය එක්ක. ඒ තමයි මේ රටේ ගමේ ආර්ථිකය ගමේ පාක්ෂිකය රැකගෙන රට ගොඩනගන්න ඕනේ කියන කාරණය. එතුමා සෑම විටම දේශපාලන ජීවිතය තුළ ප්‍රමුඛතාවය දුන්නේ මාතෘභූමිය දෙවනුව තමන්ගේ දේශපාලන පක්ෂයේ පාක්ෂිකයා මාතෘභූමිය රකින්නා වගේ මගේ ආදරය අම්මේ තාත්තේ තුමා පාක්ෂිකයව රැක්කා අන්න ඒ ප්‍රතිපත්ති තුල මාතෘභූමිය රැකගනිමින් පාක්ෂිකය රකින්න දේශපාලන බලවේගයක් අපි මේ පොත්ජන පෙරමුණත් එක්ක අපි ගොඩනගනවා කියන එකත් ඔබ තමුන් ආසල් අපි මතක් කරන්න ඕනේ අවසාන වශයෙන් අපේ අප්‍රේල් මාසේ වෙනකොට ශ්‍රීහාන් සේවසිංහ අමතුමාගේ රොෂාන් රණසිංහ අමතුමාට කාන්දර විජේසේකර අමතුමාගේ දරට ගහන්න පටන් ගත්තා.
देशपालन बलवेग उत्साह ඒ පිළිබඳව අරගල කරුවට අවබෝධයක් නැත්තම් එහෙමත් නැත්තම් ලෝකේ කොහේ හරි බිහි වෙච්ච බලවේගයක එක ඉත්තෙක් බවට අපි අරගල කරපු දරුවෝ පත් වෙනවා නම් ඒ පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා එහෙනම් අරගල එක්ක අපිට ප්‍රශ්නයක් නෑ අරගල කරුවන් එක්ක අපිට ප්‍රශ්නයක් තිබ්බා අපි ඒ අයටත් ආරාධනා කරනවා අපි අලුත් දේශපාලන ගමනක් යන්නවා අපි රට ගැන හිතන්න අරගලයේ කරනවා කියලා තමන්ගේ තමන් වැඩ කරන ආයතනයේ පාඩුවට ලබලා ඒ පාඩුව පිළිබඳව මහා උජාරුවෙන් ආණ්ඩුවට දැන් දැනුණා මම වැඩ කරන ආයතනයේ පාඩුවට ලැබුවා කියලා කියන්න පුළුවන් නම් ඒක අරගලයක් නෙවෙයි රටේන සංචාරකයව එන එක වලක්වලා ඒ සංචාරකයා ජීවත් සංචාරකයා එන එක වලක්වලා ඒ වැලක්වීම තුනින් ලැබපු අරගලයේ ජයග්‍රහණයක් කියලා දකින්නවා ඒක වැරදි හැබැයි අපි අරගල කරමු මේ සිස්ටම් එක ඇතුලේ මේ රටේ අනාගත දරු પરම්පරාවට දියුණු රටක් ගොඩනගන්න අපි අරගල කරමු. ඒක අපි ඇතුලේ කරමු. අපි ක්‍රමවේද වෙනස් කරමු. අපි චක්‍රලේ ක්‍රම වෙනස් කරමු. අපි ව්‍යවස්ථාව වෙනස් කරමු. අපි ආර්ථික වශයෙන් මේ රට ගොඩනගමු. අන්න ඒ ගමන තුල නව දේශපාලන බලවේගයක් එක්ක අපි ඉදිරියට යමු. එයයි පොජන පෙරමුණ විදියට අපි අපේක්ෂා කරන්නේ. අපි බණ්ඩාරගමින් මේක ආරම්භ කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා. මම මතකයි අපි නිල් බලකාය පටන් ගන්නකොට රෝහිත අබේගුණත් නැමතුමා එක්ක අපි ආරම්භ කිව්වා කලුතරේ දැවැන්ත වැඩපිළිවෙල එදා ජනතා විමුක්ති පෙරමුණේ කලබල වුණා එදා ජනතා විමුක්ති පෙරමුණේ කලබල වුණා එදා සජබේ එදා දෙබෙක්සත් ජාතික පක්ෂේ එයාත් කලබල වුණා අපි නැවත වතාවක් කලුතර දිස්ත්‍රික්කයෙන් බණ්ඩාර ගමින් මේ ගමන ආරම්භ කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා ඒ වගේම තමයි මම විශ්වාස කරනවා ඔබ රෝහිත අබේගුණවන්තර ගරු අමාත්‍යතුමන් අපි මන්ජු මන්ත්‍රීතුමා ඇතුළු මේ බණ්ඩාරගම වගේම පාරදුර වගේම මේ කලුතර දිස්ත්‍රික්කේ අපේ පොදු ජන පෙරමුණ අපේ සංජය මන්ත්‍රීතුමාලා පස්කෝල් මන්ත්‍රීතුමාලා පියල් නිශාන්ත අමාත්‍යතුමාලා අපේ මරිජාන් මන්ත්‍රීතුමා ඇතුළු මේ කණ්ඩායම එක එකතු වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබලා ඒ ගුණනගින දේශපාලන බලවේගය තුල ඉදිරියේදී එන්නේ ප්‍රාදේශ සභා මැතිවරණයද පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපති මැතිවරණයද පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් බිහි කරන ගමනට ඉතාමත් ශක්තිමත් විදියට පෙනී සිටින කියන විශ්වාසය ඇතුව ඔබ සියලු දෙනාට ජය වේවා කියමින් සුබනාගතය පතමින් තෙරුවන් සරණ පතමින් මාලිම ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කැකුමක්